ഹലോ ആയി പോയി മാ സാധനം പിടിക്കാണ സെമ ഒരു ചാനലിലേക്കട്ടെ ഇത് അന്നാ പോലെ ജാക്ക്പോട്ട് കേന തിദാ സിസി ഹത്തര രസിച്ച ഫിലിമേക്കാണ് ചെറുപാട്ടി ആറാം പേദി അപ്പിടെ പിന്നോ തിദാ സിസി അവസരയതി സലനത്തിൽ നിസാ വിശാൽ അർബുദയ്ക്ക് ഇന്നക്കോട്ടെ കാലിഫോർണിയ നഗരയെ തിരണേ കല്ലാത്തിനോ കേല സല്ലി വലട്ട് മഹാദിനും നദി മേലോത്തരയ കച്ചുകാണ് പേനോ കൗരരെ ജയഗ്രാഹകയാവ് ഇരമേലയാണ് കളി മെറുവത്തേമ നീത്യാനുകൂലമയാട്ട പുലുവാം മ്യാകെ കോട്ടി ഗാന തമാട്ട ഗാണ് ഏകമ നീതിയ തമായി തുവക്കു പാവിച്ച കരണ് ബേ දදස් තිහාසරයේදී ෂෝන් කෙනෙක් කෙනාලොත්තරයිය දිනපු නිසා එයා මරා දාන්න විශාල පිරිසක් මෙයාගේ පිටපස්සෙන් හඹාගෙන එනවා ෂෝන්ට පුළුවන් වෙනවා මේක ළඟින් කිහිප දිනක් එක සටන් කරන්න ඊට පස්සේ එයා වැටක් උඩින් පැනලා අනෙක් කට්ටියගෙන් පල යනවා ඊට පස්සේ ජෝන් ජනේලයකින් ගෙදරකට කණාවැදින අතර එයා මේක ඇතුලේ ආච්චි කෙනෙක් ඉන්නවා කියලා දැකලා ඇගේ දුරකථන අතට අරගෙන මේක විනාශ කරනවා එලියන් ඩ්‍රෝන් එකක් මේ සිදෙන සෑම දේම නිරීක්ෂණය කරන ගමන් ඉන්නේ ෂෝන් මිලදී මොකද කරන්න කියලා පොඩ්ඩක් කල්පනා කරනකොට කාන්තාව මහලොතරයි බෝල් ගන් එක කියලා අරගෙන එයාට මේකෙන් පහර දීලා මෙයාව ඝාතනය කරනවා ඊට පස්සේ මේ කාන්තාව ලොතරැයි කණ්ඩායම එතනට කැඳවන්න පේන වැගේ ටිකට් එක කඩනවා කියලා ඒගොල්ලෝ දොර කඩාගෙන අතනට අවිලා තහවුරු කරනවා මේ ජයග්‍රාහකයා මිය ගිලා තිනවා කියලා ඉතින් ඒක නිසා ඇව ලයිව් ටීවී එකේ පේනන ගමන් $60 මිලියන 22ක විශාල චෙක් පතක් ලබා දෙනවා මාසයකට පස්සේ කේටි කෙන තරුණිය ඇගේ ඇක්ටින් ජීවිතේ නැවත ආරම්භ කරන්න පේනවා ලොස් ඇන්ජලිස් නගරෙට නෝ කියලා බස් එකේ එන ගමන් ඇය සිහිවටනයක් විදියට කුඩා ඔස්කා කීචෙන් එකක් අතේ තියාගෙන ඉන්නේ ඊට පස්සේ අය ළඟින ගහලා මේක සිනාගස්සන්න ඇයට පොඩ්ඩක් වීලු කරනවා කෙසේ වෙතත් ඇගේ තාත්තා දෙගෙන් දෙකටම ඇගේ දිනට ෆෝන් එකෙන් බයින නිසා කේට් මෙයාගාවට ගෙහෙලා ඇය පොලිස්දාරයෙක් වගේ පෙනී සිටින් මෙයාට තර්ජනය කරනවා එයා හරියට හැසුරුනේ නැතුනොත් එහෙම ඇය මෙයාව පොලිසියට අරන් යනවා කියලා ඇදෙන් මිනිස්ස තමන්ගේ දිනට හොදෙන් කතා කරන්න පටන් ගන්නකොට මාළු කාන්තාව කැල්ල කේට් ස්තුති කරනවා ඇහැමීම නැගිටලා ගිල්ල කතා කරපෙකට ඒත් කාන්තාව මෙතනින් පිටත් වෙලා ගියාට පස්සේ කේට් තීරුම් ගන්නවා ඇගේ ඔල්ලෝසුව මේ කාන්තාව සොරකම් කරලා මෙතන ඇඩ්වර්ටයිස්මන්ට් එක ලොයිස්ගේ ප්‍රොටෙක්ෂන් ඒජන්සිය ගැන වීඩියෝ එකක් පෙන්වන අතර පේනවා මේගොල්ලෝ ලොතරැයි ජයග්‍රාහකයන් ආරක්ෂා කරනවා කියලා සවාරිය අතරතුරේදී අය දකින්න පාරින සෑම කෙනෙක්ම ගොඩක් නොසන්සුන් ඒ වගේම ප්‍රචණ්ඩකාරී විදිහට තමයි හැසිරෙන්නේ මේ අතර ඊළඟ ලොතර ඇදීම ගැන නිවුස් චැනල් වල පවා කියනකොට පෙනියනවා මේකට තවත් පැය 18ක් විතරයි තුල්ලා තියෙන්නේ. ඒ වගේම මෙතෙක් කාලට තිබ්බ වැඩිම ටිකට් ගණනක් විකිණිලා ඊළඟ ජැක්පොට් එක ඩොලර් බිලියන 3.6කට සමානයි. තමන්ගේ ගෙදර ඉන්න නොයර් කෙනෙක් එනා නින්ජා ටර්ටල්ස් ලගේ සින්දුව කියන ගමන් එයාගේ ගන්න එක සෝදානම් කරන ගමන් ඉන්නේ. අවසානයේ කේටි ඉන්ටර්නෙට් එකෙන් කුලියට ගත්ත ගෙදරට ගියාට පස්සේ ගෙදර අයිතිකාරිය වන ශාන්ති කෙනෙක් එනාගේ කාමරේ පෙන්වනකොට අයට තේරුම් යනවා ශාන්ති අතරම් බොරු කියලා තියෙන්නේ. ඒ වගේම ෂාදේ කියෝන කනතර කරන්නේ නැහැ. පේනෝ ෂාදේට ඩීජේ කියන පෙමතෙක් ඉන්නවා කියලා. ඉතින් යා කීඩර ගෙදර අතුර දෙනකොට විහිලෝට වගේ ගහන වගේ මූණට. ඊළඟ දවසේ පේනෝ නෝයගේ ඇන්ඩ් එකක් ටීම් එකේ යනවා කියලා. එයා කියන ලොතරැයි දෙන නොනෙමෙක් කෙනෙක්ට එයා තමන්ගේ ආරක්ෂාව දෙනවා කියලා. කේටි ආව දෙනකොට සුව ගන්නවා උඩ තට්ටුවේ බාත්รูම් ලීක් එකක් නිසා එයාගේ ඇඳුම් ඔක්කොම මේකෙන් විනාශ වෙලා. ඉතින් ඇය මේ ගැන කෝල් කරලා ෂාදේට බැනවදන ගමන් කියනවා මූවි ඔඩිෂන් එකට යන්න තියනවා කියලා. හැබැයි ෂාදේ අනෙක් පැත්තට ඇයට උදව් කරන්න එකග වෙන්නේ තමන් ගැතුන් ටික මෙයාට අදින්න කුලියට දීලා කේටි ඩැග්ගේ මේ ඔඩිෂන් එකට අතේ තියෙන සල්ලි වීදම් කරමින් කැතම කැත ඇඳුමක් ඇඳන් යනවා හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. අය පරක්කු වෙලා තියෙන නිසා ටොක් ටොක් එකක් දාගෙන යනකොට පේනෝ එළවන තරුණිය කියෝන එක නවත්තන්නේ නැහැ කියලා. අය මේ ලෑදේ සුප්‍රසිද්ධ රැප් ගායකෙක් වන මැෂින් ගන් කෙලියට යගෙම කියලා බංකරයක් දිනවා කියලා සෑම තැනකම කටකත යනවා කියලා කියනවා. කේටි මේ ඔඩිෂන් එක තියෙන තැනට ආවට පස්සේ වැඩ කරන තරුණියක් මෙතනට ඇවිල්ලා කියනවා ඇයට මේකට ඇතුළෙන් අවශ්‍ය නම් ඇය ඩොලර් 400ක් ගෙවන්න ඕනේ. ඉතින් ඔඩිෂන් එක ආරම්භ වුණාට පස්සේ කේටි මේලදී හෙනි කරනවා ඇය කුඩා කාලේ ගොඩක් ටීවී ඇඩ්ස්වල හිටියා කියලා. හැබැයි ඒ වුණත් ඇගේ අසනීප චම්මව රැක බලා ගන්න සිද්ධ වෙච්ච නිසා ඇයට සිද්ධ වුණා ඇක්ටිං රස්සාවෙන් විවේකයක් ගන්න. ඇගේ අම්මා මිය ගියාට පස්සේ තමයි කේටි නැවත රඟපාන්න තීරණය කරේ. ඉතින් මේ වෙලාවේදී ඇය තමන්ගේ ස්ක්‍රිප්ට් එක ගන්න සාකුට අත දාපු ගමන් ෂාදේගේ ලොතරැයි ටිකට් පත මේක තිබිලා සොයා ගන්නවා. ඉතින් කේටි හම්බෙන්න ඇගේ මහපට ඇගල මේක තිබ්බ ගමන් පේනවා එකෙන් ඇගේ ෆොටෝ එකක් අරගෙන ඇය ප්ලේයර් කෙනෙක් විදියට ඔෆිෂියලි රෙජිස්ටර් කරගන්නවා කියලා. කේටික් මන්ට මේක සාකුට දාගෙන ඇඩ් කරන්න උත්සාහ කරත් පේනවා ඇව මේකට තේරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙතනින් එලියට ඇවිදන් යද්දී එක පාටම ටිකට් ඔක්කොම ඇක්ටිවේට් වෙලා කේටි තමයි මේක දින්නේ කියලා ඇගේ මුහුණ පෙන්නනවා සෑම ටිකට් එකකම. මේක දැක්ක ගමන් ඔඩිෂන් එකට ඇවිල්ලා යන සෑම කෙනාම ඇව මරා දාන්න ඇයට පහර දෙනවා. පේනවා සමහර තරුණියන් ගෙදර දැම්ම අවියවද මේකට අරන් ඇවිල්ලා. ඉතින් වැඩ කරන තරුණියත් මෙතනට ඇවිල්ලා මෙයාට පහර දෙන නිසා කේඩිට මේක ළඟෙන් බීරිලා ඉක්මනටම මෙතනින් පලයනෝ හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. හැබැයි අමාසනාවකට ඇය ඇතුළලා දොර වහලා දාලා තියෙන්නේ කරාටේ කණ්ඩායමන් ට්‍රේන් වෙන තැනක. ඉතින් ඒක නිසා ඒගොල්ලොත් ඇව මරා දාන්න උත්සාහ කරනවා. මේගොල්ලෝ හැමෝම ඇයට මගේ ජැක්පොට් එක කියලා තමයි කෑ ගහන්නේ. ඒගොල්ලෝ මරා දාන්න එකිනෙකාත් එක්ක සටන් කරන අතරතුරේදී ඇය උත්සාහ කරනවා මේක ළඟෙන් අහන්න මොකද්ද වෙන්නේ කියලා. හැබැයි ඒ වුණත් ඒගොල්ලන්ට වචනයක්වත් කියන්නේ නැහැ.
ඉතින් එක්කෙනෙක්ව අල්ලගෙන පිටපස්සට ඇඳලා වටේට කරකෝල විසිකනවා තාප්පෙකට. මේකෙන් තාප්පෙ කඩාගෙන එහා පැත්තට ගෙහෙල්ලා ඇයි යෝග පන්තියක් තියෙන එකට තමයි වැටෙන්නේ. ඉතින් ඒගොල්ලොත් ඇව මරා දාන්න උත්සාහ කරනවා. එහා පැත්තේ කට්ටියත් මේකට ඇවිල්ලා එකතු වෙනකොට එක මිනිස්සෙක් කේටිගේ බිල්ලෙන් අල්ලලා ඇව උස්සනවා. හැබැයි මේ වෙලාවේදීම සිවිලිම කඩාගෙන වැටෙන හොතම්බුවෙක් වගේ නෙයිල් වැටෙනවා මේක ළඟේ කාමරයට. එයා මේ පුද්ගලයාට පස්සෙන් පාරක් දුන්නාම පේනවා එයා බිත්තිය කඩාගෙන විසිකනවා කියලා. ඊට පස්සේ නොයල් කියනවා එයා කේටිව පස් පාරක් නිකන් බිර ගන්නවා කියලා. හැබැයි උනත් ඊට පස්සේ එයාගේ උදව් ඇයට අවශ්‍ය නම් ඇය තමන්ගේ ප්‍රයිස් එකෙන් 10%ක් මෙයාට ගෙවන්න ඕනේ. එයා තමන් බිම දාන මිනිසුන් ගණන් කරලා අවසානයේ මේක පහක් වුණ ගමන් කේටිට මේක සයින් කරන හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. ඉතින් ඒක නිසා එයා දැන් මේගොල්ලොත් එක්ක ඇත්තට සටන් කරන්න පටන් ගන්නවා. නොයල් කොච්චර දක්ෂද කියනවනම් එයා කේටිවත් වෙපන්නයක් විදිහට භාවිත කරනවා. ඊට පස්සේ ඇයව බේර ගන්න එයා පටියකින් ඇයව පිටපස්සට ගැට ගහගෙන මෙතන ඉන්න තරුණියකටත් පහර දෙනවා. කේටි බියට පත් වෙලා මෙයාගේ බේරෙලා නොයල්ගේ පැරලයිස් වෙන ගන්නෙක් ගන්න අතට. ඉතින් මේලාදී නොයල් පැහැදිලි කරනවා මෙතනින් එළිය ලොතරැයි ඩ්‍රෝන් එකක් තිනවා කියලා. ඒක ජයග්‍රාහකයාගේ ලොකේෂන් එක සෑම විනාඩි 14කට වතාවක්ම පින් කරනවා කියලා. ඉතින් ඒගොල්ලෝ බිල්ඩින්ගෙන් එළියට දුවගෙන අතරතුරේදී නොයල් ඇයට පැහැදිලි කරනවා ලොතරැයි නීති රීති වලට අනුව අනෙක් කට්ටියට එකිනෙකා මරා ගන්න බෑ. මේ වෙලාවෙදිම කැම ට්‍රක් එක වැඩ කරන චෙෆ් කෙනෙක් ඇගේ දිහාට නයිෆ් එකකින් පහර දුන්නත් නොයල්ට පුළුවන් වෙනවා ඒ වෙලාවෙදිම යව බේර ගන්න. ඊට පස්සේ මේගොල්ලෝ කාර් එකට නැගලා මෙතනින් පලා යනවා. කපල් එක නගරය හරහා ගමන් කරනකොට පේනවා මිනිස්සුන්ට මේක ළඟ ලොකේෂන් එක එනවා කියලාත් ඒගොල්ලෝ සෑම කෙනාම මේක ළඟ සොයන්න පටන් ගන්නවා කියලා. අර බස් එක යගේ ඔරලෝසු උසරකම් කරමු නා කියාච්චෙත් මහලුතරයි බෝල්ට් ගන්නයක් අරන් තමයි යන්නේ. නැවත නොයල් ගාවට ආවට පස්සේ එයා කේටට මේ ලොතරැයි මොකද්ද වෙන්නේ කියලා මේ වෙනකොටත් උගන්නලා ඉවරයි. ඒ වගේම මේ ගැන දැනන් හිටියේ නැති නිසා එයාට ඇත්තටම ගොඩක් පුදුමයි. කේටි හෙලි කරනවා ඇය සෑගේ අම්මා නිවුස් වල පෙන්වන සම්පූර්ණ මොරු නිසා ෆිල්ම් සහ ටීවී සීරීස් විතරයි ටීවී එකේ බැලුවේ. පේන එකපාරට මේක ළඟේ කාර් එක බයිසිකල්වල ඉන්න කණ්ඩායමක් විසින් හබයන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා නොයල් ඉක්මනටම කාර් එකේ තිබුණ එදෙන්නටම ගන්නවා හෙල්මට් දෙයක්. එයා වාහනේ වේගය වැඩි කරනකොට මේක ළඟේ වාහනයට අර මිනිස්සුන් මොරටෝ බෝම්බයකින් පහර දෙනවා. මේක නිසා පේනවා වාහනෙකින් ගන්න පටන් අරන්. හැබැයි ඒ වුණත් නොයල් වාහනේ ලෝණක නවත්තන්නේ නැහැ. ඒගොල්ලෝ පැරණි මේ හවුස් එකක් ගාවට එනකොට උලග නිසා අවසානයේ ගින්න නැවතිලා. පේන එකපාරට මෙයා කාර් එක අනෙක් පැත්ත හරවලා ඉස්සරහින් එන බයිසිකලේ වදිනවා කියලා මේකේ. හැබැයි අනෙක් කට්ටියත් මෙතනට එන නිසා එයාට වාහනේ මෙතනින් පලා යනව හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. කේඩට අවශ්‍යයි මේ තරගෙන් එළියට යන්න. ඒක කරන්න පුළුවන් එකම විදිය තමයි ලොස් ඇන්ජලිස් නගරෙන් එළියට යන එක. නොයිල්යාගේ ඩාට් කන් එක මෙතන නෙක්නෙක්ට බෙදතිල යව බිම දාන අතර ඊට පස්සේ ආනත් කට්ටේ මේක ළඟ වාහනෙට පහර දෙනකොට ඒක එකතන රවමට කරකවනවා. මේකෙන් ඇතින දුමාරය නිසා එදනට අවසානයේ පුළුවන් වෙනවා කාර් එක තල්ලු කරමින් මේකලන්ට අහුවෙන්න නැතුව මෙතනින් පලා යන්න. හැබැයි මේ බයිසිකල් කරුවන් මොලොටව් එකකින් පහර දුන්නාට පස්සේ ඒක බිමට වැටුනාම තේරුම් ගන්නවා කාර් එක මෙතනින් ගිහිල්ලා. කේට දෙගින් දිගටම ඇයට මේකෙන් ඉවත් වෙන්න අවශ්‍යයි කියලා කියන නිසා නොයිල් අවසානයේ එකඟ වෙනවා ඇවත් අරගෙන නගරෙන් එළියට යන්න. හැබැයි මේ වෙලාවේදී බයිකර්ස්ලා නැතත් මේක ළඟ සාගන්න නිසා ඒගොල්ලෝ ආයෙත් වාහනේ ධාවනය කරනවා. එක බයිසිකල් කාන්තාව කාර් එකට පැනලා කේටිව මරා දාන්න උත්සාහ කරනවා. නොයිලාගේ ඩාට් ගන්න කෙරියට ගන්න උත්සාහ කරත් පේනවා කාන්තාව ගොඩක් අයියෙන් මෙයාගේ අත සපා කනවා. ඉතින් ඒක නිසා නොයිලාගෙන් බේරෙලා රිවර්ස් මිරර් එක අතට අරගෙන ඒකෙන් ඇයට පාර දෙනවා. නොයිල් වාහනේ පිටිපස්සට යද්දී කේඩට කියනවා වාහනේ එළවන්න කියලා. හැබැයි වුණත් ඇයට මේක කරන්න අමාරුයි. නොයිල් පිටිපස්ස සීට් එකේ දිගටම සටන් කරන අතර මේ කාන්තාවට කරදරයක් වෙන එක නවත්තන්න එයාගේ ඔළුවට හෙල්මට් එකක් දාලා පයින් ගහන තුප් බැල්ලි යන්නේ. පයින් ගහනවා කාර් එකෙන් එළියට. බයිසිකලයක කෙනා තවත් මොනටව එකක් මේකලෙන් කාරට විසික් කරන නිසා නොයල් සහ කේඩට සිද්ධ වෙනවා තාප්පයක් කඩාගෙන මෙතනින් පලා යන්න. ඊගොල්ලෝ ඊට පස්සේ කාර් එක නවත්තලා එක බයිසිකලයක එක්කෙනෙක් කප්පල විසික් කරනකොට කේටි අනිත් එක්කෙනාට ඇගේ හෙල්මට් එකෙන් පහර දෙනවා. දැන් මේකලන්ට මෙතනින් පැනලා යන්න පුළුවන් වුණා සිද්ධ වෙච්ච දේ නිසා කාර් එක සම්පූර්ණයෙන් විනාශ වෙලා. ඉතින් ඒක නිසා ඇය වාහනෙන් බැහැර මෙතනින් පයින් දුවන්න හැදුවත් නොයල් ඉක්මනට මෑව නවත්තනවා. එයා පැහැදිලි කරනවා ඇය මේ තරගෙන් ඉවත් වෙනකොට එයාට කිසිම සල්ලියක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ වුණත් එයා කියන එයාට ඕනේ කියලා ඇයට උදව් කරන්න. මොකද එයා කියනවා ඇමම අනිත් අයට ගොඩක් කරුණාවෙන් උදව් කරන්න ඕනේ. එකපාරටම කේටි මෙයාගේ මූණට වැලි වලින් ගහලා පේනවා පහර දීලා යාගේ නහය කඩා දානවා කියලා. ඉතින් ඒක නිසා නොයිල්යාගේ නහය නැවතත් හරිතැනට දාගන්නකොට කේටි පොලිස් නාරෙන් දෙන්නෙක් මෙතෙන්ට එනවා කියලා දැකලා ඒගොල්ලන්ගේ ඉස්සරහට දුවගෙන යනවා. හැබැයි ඒ වුණත් පොලිසියටත් ඕනේ ආව මරා දාන්න. ඒ වුණත් නොයිල් මේලාදෑව බේරගෙන පොලිසිය දිනත් එක අනිත් පැත්තට සටන් කරන අතරතුරේදී පේනවා කේටි මෙතනින් පලා යනවා කියලා. නැවත පාරේදී කේටියාගේ මූණ කොලයකින් සංවන්න උත්සාහ කරත් මෙතෙන්ට එන අර ඩ්‍රෝන් එක වෙස්සෙන් ඇයන ස්ථානයේ පින් කරන නිසා ඇත්තටම ඇයට මේක ළඟින් සැඟවෙන්න බෑ. ඉතින් පාරේ යන කට්ටියව සොයන්න පටන් ගන්නකොට ඇය තිරණය කරනවා මෙතන වහලා දාලා තියෙන වැක්ස් මියුසියම් එකට යන්න.
පුදුම සාගත විදියට මේකේ ඉන්න ගාඩ් නොතරයට කැමති නැති එක්කෙනෙක්. ඉතින් ඒක නිසා එයාට ඉඩ දෙනවා මේක ඇතුළේ සැකපෙන්න. ඊට පස්සේ කේටි ෂාඩ්ද කතා කරලා ඉල්ලනවා ඇගේ වාහනේ කුලියට ගන්න පුළුවන්ද කියලා. ෂාඩ්ද දෙන්නකටම ඇයින්නේ කොයිද කියලා අහනකොට කේටර තේරුම් යනවා ෂාඩ්ත් මේ ගේම් එක ප්ලේ කරන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවෙදිම ඇගව තියෙන ස්ටැචු එක ඇමේ වැක්ස් මියුසියම් එකට පිළිගන්නකොට පේනවා කේටි ඇයින්නේ ස්ථානය සොයාගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ ෂාඩ් සහ ඩීජේ මේ මියුසියම් එකට අතුලන්න උත්සාහ කරත් ගාඩ් මේක ළඟ දැක ගමන් ඒක ළඟ හඳුන ගන්නවා. ඊට පස්සේ ආ මේගලන්ට මැනව දෙනවා මේගොල්ලෝ වැක්ස් පිළිමයක් මත කැන්සල්ලපු නිසා ඒගොල්ලෝ සදාටම මේ මියුසියම් එකෙන් බෑන් කියලා. හැබැයි ඒ උනා ෂාඩ් මෙයාට පහර දෙලා සීනති කරලා පේනවා මේක ඇතුළට දුවන් යනවා කියලා. කේටි පිළිමයක් පිටපස්සේ මේක ළඟින් සැඟවිලා ඉදලා හොර රාසය මෙතනින් යන්න උත්සාහ කරත් අර කපලක මිලදියාව සුවාගෙන ඩීජේ ඉක්මනටම ආව තල්ලු කරනවා මේසයක් උඩට. කේටි මේ මේසෙ තියෙන බෝතල් එකෙන් ෂාඩ්ට පහර දීලා ඩීජේගේ මුරට දූවිල්ල ගහලා ඇය උත්සාහ කරනවා මෙතනින් දුවන් යන්න. හැබැයි ඒ උනාත් පේනවා මේගොල්ලෝ ඇත්ත එක සටන් කරනවා කියලා. ඇය පිළිමයක තියෙන සැරටියකින් මේගලන්ට පහර දෙන අතර ඕපනින් එකක් දැකලා මෙතනින් දුවන්න උත්සාහ කරත් ෂාඩි ඇයට පයින් ගහනවා. මේකෙන් ඇයට හැරමිටේ නැති වුණාට පස්සේ ෂාඩ් සහ ඩීජේ මෙතනට ඇවිල්ලා ඇයට එක දිගට පහර දෙන්න පටන් ගන්නවා. කේටි මේගලංගෙන් බේරෙලා ඒගලංගෙ පැත්තට ස්ටැචුස් විසි කරලා තමයි ආයෙමත් මෙතනින් පලයන්නේ. ඊළඟ කාමරයේදී මේගොල්ලෝ අතටව වෙන ඕනම අයිටම් එකක් අරගෙන එකිනෙකාත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. අවසාන දෙකේදී පුළුවන් වෙනවා ඇරලා තියෙන දොරකින් මේකෙන් එළියට දුවන්න. පේනවා ෂාඩි ඇයට පොරොකින් පහර දෙනවා කියලා. ආයුධෙච්චර මුවහත් නැති නිසා ඇයට මේකෙන් ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඇයි මේ මියුසියම් එකේ දොර වහලා දාන බොත්තම බල තමයි අරගොල්ලන්ට එළියට එන්න බැරි වෙන විදියට පලයන්නේ. හැබැයි ටූරිස්ට් බස් එකේ ගයිඩ් ඇයි මෙතන යනවා කියලා දැකලා හැමෝටම කෑ ගහලා කියනවා ඒක වෙදින්නේ කියලා. ඉතින් පහර දෙන කට්ටිය ඇගාට ළඟා වෙන්න කලින් ඉක්මනටම නොයල් පොලිස් වාහනේ මෙතනට ඇවිල්ලා ඇව නැවතත් බිර ගන්නවා. හැබැයි එවුනත් කේටි තාමත් මෙයා විශ්වාස කරන්නේ නැහැ. මොකද ඇය හිතනවා මේ අයට උදව් කරනවා වගේ පෙන්නලා ඇව පහලතනකට අරන් ගෙහෙල්ලා සම්පූර්ණයෙන්ම මරා දාලා සල් ටික ගනි කියලා. ටූරිස්ට් බස් එකේ කට්ටිය මේගලංගේ වාහනේ පිටිපස්සෙන් හප්පනකොට නොයල් කියනවා ඒගලට බංකරයක් තිබ්බනම් මරු කියලා. ඉතින් මේ වෙලාවේදී කේටිට අර ටැක්සි එකේ කාන්තාව කිව්ව දේ මතක් වෙනවා. වැඩි කාලයක් යන්න කලින් ඉදෙන මැෂින් ගන් කෙලියක ගෙදට එන අතර මෙයා වැරදිලා තේරුම් ගන්නවා මේගලන්ට අවශ්‍යලා තියෙන්නේ තුන් දෙනත් එක්කම කැච්චලන්න කියලා. ඉතින් මේ වෙලාවදීන් බස් එක මෙතනට එන නිසා කේට් නොයල්ගේ නට්ටුවක් වතට අරගෙන මැෂින් ගන් කෙලියට මල කරන මයාගේ කාමරේ විවෘත කරන්න. කේනසා නොයල් මෙයාට ඩාට් එකෙන් පහර දීලා යගේ සිහිනති කළා තමයි අර වෝල්ට් එකට ගිහලා සැකපෙන්නේ. තපර කීපයක් යන්නත් කලින් සාලට සෙනග ඇවිල්ලා ඒගොල්ලෝ දොර වහන්න කලින් අරින්න ගොඩක් උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා නොයල් මේ මිනිසාට වෙඩි තියන්න හදනකොට කේටි වැරදිට වටහා ගන්නවා එයා ඇයට තමයි වෙඩි තියන්න උත්සාහ කරේ. ඉතින් ඒක නිසා ඇතුවක් අතට අරගෙන අනිත් එක්කෙනාට මිනිතිලා දොර වසා දානවා. කාමරේ සම්පූර්ණයෙන්ම සීල්ලා තියෙන අතර CCTV කැමරාවලින් මේගලන්ට එළින සෑම කෙනාම බලන්න පුළුවන්. කේටි තාමත් මෙයාගෙන සැකේ තියෙන නිසා නොයල්ට තුවක්කුව දික් කරගෙන ඉන්නේ. ඉතින් එයා ගාවින් මාඩි වෙලා තමන් නොද මිනිසෙක් කියලා ඔප්පු කරන්න එයාගේ ජීවිත කතාව හෙළි කරනවා. එකපාරටම කේටිගේ සාක්කු වෙන අර කීචෙන් එක වැටෙන අතර එයා මේක කූල් කියලා කියනකොට කේටිත් අවසානයේ තීරණය කරනවා ඇගේ ජීවිත කතාව මෙයාට කියන්න. ඇය කියනවා ඇය මේ නැවතත් නිනියක් වෙන්න හදාන්නේ ඇගේ අම්මගේ අවසාන කැමැත්ත විදිහට. ඇගේ අම්මා දැනන් හිටියා හොලිවුඩේ අපායක් කියලා. ඉතින් ඒක මතක් කරන්න තමයි කේටිට අර කීචෙන් එක තෑගි කරේ. මොකද මොනා වුණත් අම්මට ඇය ගැන ආඩම්බරයි. කේටි හෙලි කරනවා ඇය කුඩා කාලයේදී ළමා නළුවෙක් විදිහට කෝටි ගණනක් ඉපුවා කියලා. හැබැයි වුණත් ඇගේ තාත්තා මේ ඔක්කොම අරගෙන පලා ගෙහෙල්ලා නොයල් මිලදයාගේ හිත හදන නිසා ඇවසානයේ තීරණය කරනවා මෙයාට තුවක්කුව දෙන්න. කේරිට දැනගන්න අවශ්‍යයි ඇය නගරයෙන් පලයන එකට නොයල් ඇත්තටම උදව් කරන්නේ මොකද කියලා. ඉතින් ඒක නිසා එයා පැහැදිලි කරනවා එයාගේ පළවෙනි දේ තමයි මිනිසුන්ගේ ජීවිත සුරකීම. ඒ වගේම එයාට කරන්න ඕනේ දෙවෙනි දේ තමයි මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න පුළුවන් තරම් සල්ලි සොයන එක. එළියදී සෙනග දිගටම දොරට පහර දෙනවා. හැබැයි මේ ලැද්දේ මෙතනට ශාන්ති ඇවිල්ලා මැෂින් ගන් කිලේව අවද කරවන්න කියලා මෙයාට පහර දුන්නත් ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඊට පස්සේ මෙයා පූල් එකට දන් ගෙල්ලා එයාව දානවා මේ සීතල වතුරට. ඉතින් මැෂින් ගන් කෙලේ අවදි වෙලා ඇයට කියනවා මේකේ පාස්වර්ඩ් එක. මේ ඔක්කොම කේටිස්සා නොයල් දකින අතර මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම හිර වෙලා තියෙන නිසා නොයල්ට වෙනත් එක්කෙනෙක්ට කතා කරලා එයාගේ නුදවක් ඉල්ලන හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. එයා ෆෝන් ස්ට්‍රයික් එකක් කළා කියලා කේටිගේ ෆෝන් එක ඉක්මනට මතට අරගෙන ඒක සේෆ් රූක දාලා වහිනවා. ෂාදි මේගේ පාස්වර්ඩ් එක ගන්න අතරතුරේදී ඒ දින දොර තදින් තල්ලු කරගෙන ඉන්නේ. මේගොල්ලෝ සෑම කෙනාගේම ෆෝන් එක රින් වෙලා කට්ටිය දොර තල්ලු කරන එක නවත්තලා ෆෝන්ස් දිහා බැලුවත් ඇත්තටම මේක උගුලක්. මොකද මේ වෙලාවේදීම සෑම ෆෝන් එකක්ම පුපුරා යන්න පටන් ගන්නවා. ඉතින් මේගොල්ලෝ ඔක්කොටම සීනතු වුණාට පස්සේ තමයි කේටිස්සා නොයල් කාමරෙන් එළියට එන්නේ. ඒ වගේම මේගොල්ලෝ දකිනවා මේකෙන් එළියේ ආරක්ෂක කණ්ඩායමක් රබර් උණ්ඩ සහ බුලට් අරගෙන මේගොල්ලෝ එනකම් මෙතන බලන් ඉන්නවා කියලා.
නොයල් මේගලන්ට කතා කරත් මේ නොයගලන්ට අවශ්‍යලා තියෙන්නේ කේටි වරන් ගන්න විතරයි. හැබැයි උනත් ඇයි මේගලන්ට මල කරනවා නොයල්ලත් අරන් යන්න නැත්නම් ඇයි මේගොල්ලොත් එක්ක ඉන්නේ නැහැ? යන අතරතුරේදී කේටි නොයගෙන් අහනවා එයාත් මේගොල්ලොත් එක්කද වැඩ කරන්නේ කියලා. හැබැයි එයා පැහැදිලි කරනවා එයා කලින් මේගොල්ලොත් එක්ක හිටියත් දැන් එයා තනියම තමයි වැඩ කරන්නේ. ටික වෙලාකට පස්සේ ඒගොල්ලෝ මේගලන්ගේ මූලස්ථානට එන අතර කේටි මෙතනට එන ලොයිස් දැක්කට පස්සේ තේරුම් ගන්නවා මේක ඇත්තටම එයාගේ ආරක්ෂක සමාගම. මේ වෙලාවේදී එයාට ෆෝන් එකක් තෑගි කරලා හෙලි කරනවා නගරයේ තියෙන ආරක්ෂිතම ගොඩනැගිල්ලේ තමයි ඇඉන්නේ කියලා. ඊට පස්සේ යාගේ සාක්කුවේ තියෙන අත් බෝම්බ කීපයකුත් ඇයට පෙන්නනවා. තරගේ තුරුලා තියෙන්නේ තවත් පැය හතරක් විතරයි. ඊට පස්සේ ලොයිස් මේ වෙලාවේදී බේස් එකේ සංචාරයක් ලබා දෙනකොට පේනවා නම් ගොඩක් අනෝමස් වුණත් ඒගොල්ලෝ බේරගත්ත ජයග්‍රාහකයන් විශාල ප්‍රමාණයක් මෙතන ඉන්නවා කියලා. ටික දවසක් තිස්සේ ඒගොල්ලන්ට ක්ලයන්ට්ලා ගොඩක් අඩුයි. ලොයිස් පැහැදිලි කරනවා ඒගොල්ලෝ ප්‍රයිස් මනී එකෙන් 30%ක් අය කරනවා. හැබැයි කේටි මේක අසං කරන්නේ මේ ලැබෙන සල්ලි වලින් නොයට ගාණක් දෙනවා කියලා මෙයා පොරොන්දුනාට පස්සේ විතරයි. ඊට පස්සේ මේගොල්ලෝ CCTV කැමරාවලින් දකිනවා එළියේ විශාල සෙනඟක් එකතු වෙලා ඉන්නවා කියලා. ඉතින් මේගෙන සල්ලුයිස් තීරණය කරනවා කේටිව වෙනත් සැඟුණු තැනක තියෙන භූගත බලකොටුවකට අරන් යන එක ආරක්ෂිතයි කියලා. ඒ වගේම මේගොල්ලෝ හඳන්නේ AI එකක් විසින් ධාවනය කරන වාහන භාවිත කරන්න. මුලින්ම ඒ දිනට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අතරතුරේදී නොයල් තමන් ගැන හෙළි කරමින් කියනවා එයා සහ ලුයිස් ප්‍රයිවට් සෙක්ටර් එකේ කුලි බටයන් විදිහට වැඩ කරා කියලා. ඉතින් බේසුණු මිනිසුන්ගේ මරා දැමීමට මේගලන්ගේ ඒකකය ලෝකේ පුරා සෑමතැනකටම යවලා. හැබැයි උනත් දවසක නොයල් සොයාගෙන තියෙනවා ඒගලන්ගේ ටාගට් හැම වෙලාවෙදිම නරක මිනිසුන් නෙමෙයි. ඉතින් ඒක නිසා එයා එක ජොබ් එකක් මැද්දේ තමන්ගේ රස්සාවෙන් අස් වෙලා. හැබැයි මේකෙන් මේගලන්ගේ මිෂන් එක අසාර්ථක වෙලා ලුයිස් විතරයි ටීම් එකෙන් ජීවිතේ බේරගෙන තියෙන්නේ. ඒක නිසා තමයි වර්තමානයේදී එයා තමන් සොයන සල්ලි සෑම එකක්ම එයාගේ ටීම් එකේ මියගේ කට්ටියගේ පවුලියට යවන්නේ. ඉතින් ඒකට අනෙක් පැත්තට කේටි හෙළි කරනවා ඇගේ තාත්තා තමයි ඇය 8 වසරේ දන් 18 වෙනකන් අවුරුදු 10ක් පුරාවට ඇගේ මැනේජර් විදියට හිටියේ. ඉතින් ඇයට අවුරුදු 18 වුණාට පස්සේ ඇය තමන්ගේ තාත්තව මුණගැසිලා එයාට කියලා තිනවා ඊළඟ දවසේ දන් ඇයට තමන්ගේම සල්ලි මැනේජ් කරන්න ඕනේ කියලා. ඉතින් ඊළඟ දවසේ එයා මේ සල්ලි කෝටි ගානක් එක අතුරුදහන් වෙලා කේටට සිද්ධ වෙලා තියෙනවා එදා ඉදන් ඇගේ රෝගී අම්මව බලා ගන්න. ඒ වගේම මාසකට කලින් ඇගේ අම්මා මිය ගෙහෙලා. ඉතින් අම්මා මිය යන කලින් ඇට ඩොලර් 600ක් සහ ලොස් ඇන්ජලිස් වලට යන බස් ටිකට් එකක් මිලදී අරගෙන. ඉතින් ඒක නිසා තමයි ඇය මේ නගරයට ආවේ. මේලාදිම සේමකෙක් අමුතු ආකාරක යන්ත්‍රයක් ගේන අතර කේටයාගේ මුහුණ මේකට දාලා තප්පර කීපයක් ගියාට පස්සේ පේන වැයට වයසක මිනිස්සෙක්ගේ මුහුණක් ලැබිලා තිනවා කියලා. හැබැයි මේ වෙලාවේදී නොයිල් පොඩ්ඩක් අවුල් ගහලා ඉන්නේ. මේ වගේ මන්දිරයක ඉඳන් කේටිම ආරක්ෂාවට කියලා මෙතනින් එළියට අරන් ඉන්න එක ගොඩක් සැකසිතයි. ඒ වගේම මට තේරුම් ගන්නවා මේගලට ළඟදී ක්ලයන්ට් කවුරුවත් හම්බුනේ නැතිනම් මේ වගේ විශාල මන්දිරයක් ඒ වගේ මිනිසුන් සිය ගණනාවකට පණියක් දෙන්න ටැග්ගෙන් 130ක් විතරක් ගොඩක් මතේ. කේටි වෙස්තලා ගන්න දුන් ටික මාරු කරාන පස්සේ මෙලදී නොයල්ට තේරුම් ගන්නවා ලුයිස් ඇත්තටම මේගලන් ආරක්ෂා කරනවා කියලා ක්ලයන්ට්ලාම හොරරාසේ මරා දානවා කියලා. ලුයිස් මෙතෙන්ට වෙලා ඒගලඟ වාහනකට අරන් ගෙහෙලා කේටට මේකට නගින්න කියලා කිව්වත් කේට නොයල් නැතුව යන්න කැමති නෑ. ඉතින් ලුයිස් මේකට කැමති වෙන්නේ නැති නිසා වෙනත් කරන්න කිසිම දෙයක් නැතුව කේට ලුයිස්ගේ රන්දිකට පහර දෙන අතර නොයල් මේ වෙලාවේදී ගරාජ් එකේ දොර විරුද්ධ කරනවා. එලින සෙනග මේකට ඇතුළ වෙනකොට කේටි වයසක මිනිස්සෙක්ගේ මුහුණක් දාගෙන ඉන්න නිසා ඒගොල්ලෝ කවුරුවත් ඇව හඳුනගන්නේ නෑ. නොයල් ඊට පස්සේ ඇඟවට වෙලා මුරකරුවෙක්ගෙන් සුරකම් කරගත්ත කී ගාන්නයක් ඇට දීලා ඒ අරගොල්ලන් අල්ලන් අතරතුරේදී ඇයට මෙතන දුවන්න කියලා කියනවා. හැබැයි අවාසනාවකට ලුයිස් මෙයාව අල්ල ගන්නවා. එයා මෙයාට පහර දෙනවා කේටි කොයිද කියලා කියන කියලා. හැබැයි මේ වෙලාවෙදිම AI එක විසින් ධාවනය කරන අර වාහන ඔක්කොම දෙක පේනවා මෙතනින් පිටත් යන්න පටන් ගන්නවා කියලා. මේක ඇතුළ කේටි ඉන්න නිසා ලුයිස් තමගේ මිනිස්සුන්ට කියනවා එක එක වාහනේ පිටපස්සෙන් යන්න කියලා. නගරේ මැද්දේදී කේටියාගේ වෙස් මුණ ගලවලා පේනවා වාහනේ පාරණේ ලබා ගන්නවා කියලා. ඉතින් මේකෙදී ලුයිස්ගේ සිස්ටම් එකට එනවා කේටි වාහනේ පාර මාරු කරපු නිසා. මේ අතර කේටි ඩ්‍රෝන් එකෙන් බේරුණ නිසා මිනිසුන් කවුරුවත් ඇයි ඉන්න තැන දන්නේ නැහැ. ඒ වගේම මේ වාහනේ දිගටම පදවගෙන ගියොත් එහෙම ඇයට පුළුවන් තරග කාලේ අවසන් වෙනකම් බේරිලා ඉන්න. ඉතින් මැරෙන්න නැතුව බේරුණ නිසා ඇය වීරවරියක් විතර සලකමින් ඇයට ෆෑන්ස් ලකන්නෑමක් එකතු වෙන්න පටන් අරගෙන. ටික වෙලාකට පස්සේ කේටි නගරෙන් එළියට යන සූදානම් වුණා පේනවා නොයල්ගෙන් ඇයට කොල්ලෙක් එනවා කියලා. ඉතින් ඇය කොල්ලක ආන්ස කරාම ලුයිස් ඇයට තර්ජනය කරනවා ඇය නගරෙන් පිටත් වෙලා ගියොත් එහෙම එයා නොයල්ට වෙඩිතිලා ඝාතනය කරනවා. එයා දෙගෙන් දිගටම එයාට පාර දුන්නත් නොයල් කියන්නේ ඇගේ ජීවිතේ බේරගන්න කියලා. හැබැයි අවසාන දෙකේටි එකක වෙනවා වාහනේ හරවන්න. නොයල්ල පැරණි රංගශාලාවකට අරන් යන අතර එයා මෙලදී හෙලි කරනවා අතීතයේ මේගොල්ලෝ වැඩ කරනකොට තමා සිවිල් ලැසියන් ඝාතනය කරේ කියලා දන්නවා කියලා. හැබැයි වුණත් එයා පොඩ්ඩක්වත් ඒ ගැන ගණන් ගත්තේ නැහැ. මොකද එයාට ගොඩක් හොඳින් සල්ලි ලැබුණා.
ලුයිස් මිලදී මේව පුදුමයට පත් කරමින් හෙලි කරනවා. මේක ළඟ අවසාන මිෂන් එකේදී ලැබුණු සාරිට කනත් ඇත් එක බෙදා ගන්න අවශ්‍ය නැති නිසා එයා තමයි මේක ළඟ කණ්ඩායමේ සෑම කෙනාම ඝාතනය කරේ. හැබැයි යා පෙන්වා බොරුවට නොවේල් නැති නිසා තමයි ඒගොලු මියගිය වගේ. තරගය අවසන් වෙන මිනිත්තු පහලක් ඇතුළත තියදී කේන් ග්ලව් බොක්ස් එකෙන් බෝල්තුවක් අතට අරගෙන ලුයිස්ා නොවේල් සොයාගෙන අර වේදිකා ගාවට විදන් යනවා. ඇය තර්ජනය කරනවා කාටවත් සල්ලි ලැබෙන්නේ නැති වෙන විදියට ඇය තමන්ටම වෙඩි තියාගෙන මරනවා කියලා. හැබැයි ලුයිස් ඇය විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණත් කේටි මිලදී කියනවා ඇය මිලදී තමන් කරන දේ ලයිව් පෙන්නනවා කියලා. ඉතින් ඇය තමන්ගේ ජීවිතේ නැති කරගත්තොත් එහෙම එයාට බොරුවට තමන් තමයි ඇයව මරුවේ කියලා ඒ සල්ලි ලබා ගන්න බෑ. ඉතින් මේ වෙලාවේදී ලුයිස් බීටපත් වෙලා නොයගේ කීයක බිම දාලා කේටට කියනවා තුවක්කු දෙන්න කියලා. කේටි තුවක්කු දෙනවාගේ මම අපෑවත් ඇය අනෙක් පැත්තට මෙයාට වේදිකාවෙ වැටෙන්න පාර දෙනවා. ලුයිස් වැටෙනවත් එක්කම අනෙක් සෑම කෙනාම කේටිගේ පිටපස්සෙන් එන්න පටන් අරගෙන ඉතින් ඇය මෙතනින් එළියට යන්න හදුවත් සෑම කෙනාම මේක වට කරලා ඉවරයි. කේටි මේක ළඟෙන් බේරෙන්න උත්සාහ කරන අතරතුරේදී ලුයිස් නැවතත් නැගිටලා ඇව මරා දාන්න උත්සාහ කරනවා. පොලිස් නිලධාරියෙක් කැට උදව් කරන්න උත්සාහ කරත් ලුයිස් මෙයාට පහර දෙලා කේටිව මරා දාන්නම තමයි හදන්නේ. හැබැයි මේ වෙලාවේදීම විශාල පිරිසක් මෙතනට ඇතුළු වෙන අතර නොයල් තීරණය කරනවා පුටුවට මාතු දාලා හිටියත් ගල්ලිබ්බොන්ගේ සින්දුව කියන ගමන් මේගොල්ලොත් එක සටන් කරන්න. අපි රජ ඉබ්බෝ බෝ බෝ කියද්දිම එයාගේ පුටුව කැඩලා යනවා. කේට ලුයිස්ට පහර දෙලා කීයක නොයල්ට විසික් කරපු ගමන් මෙයාට අවසානයේ පුළුවන් වෙනවා තමන්ගේ නිදහස් කරගන්න. ඉතින් නොයල් ලුයිස් එක සටන් කරන අතරතුරේදී ෂේඩියනෝ කතාන එකක් අරගෙන කේටට පහර දෙන්න. හැබැයි වුණත් කේටි අනෙක් පැත්තට ඇයට තමන්ගේ ඔළුවෙන් පහර දෙනවා. තරගේ අවසන් වෙන තුරුලා තියෙන මිනිත්තු අතරක් විතරයි. මේ වෙලාවේදී විශාල පිරිසක් කාමරයට ඇතුළු වෙන අතර නොවල් තමන් ලුයිස් එක සටන් කරමින් ඉන්න නිසා කේට දමේක ළඟින් බේරෙන්න සිද්ධ වෙනවා මෙතන තියෙන අයිටම් එකක් උඩ නගින්න. ටික වෙලාවක් සටන් කරාට පස්සේ නොවල් අවසානයේදී ලුයිස්ට පහර දෙලම පරාද කරනවා. බස් එකේ හිටිය නාකේ හුටක්කුව කේටි වල්ල ගන්න උත්සාහ කරත් ඇය මෙයාට පහර දෙලම බිම දානවා. නොවල් මේ කර නගින්න පුළුවන් කැලේ කඩා දාන්නේ කේටිව මිනිස්සුන්ගෙන් බේර ගන්න. හැබැයි ලුයිස්ගේ මිනිස්සුන් මෙතනට එල්ලා පණිපිලක් හදන නිසා නැවතත් නැගිට ලුයිස් මේක ළඟේ පිටෝඩෙන් පැනලා පයනවා කේටි ගාවට. ලුයිස් කේටට පහර දෙන අතරතුරේදී පේනවා ඇය වැරදිලා බිමට ඇද වැටෙනවා කියලා. ඇය මේක එලිලා ඉන්න ගමන් හෙලි කරනවා මෑගේ කෝට් එකේ තියෙන බෝම්බ වල කීචෙන් එක මෑ ගැලුවා කියලා. ඉතින් මේක පුපුරලා ලුයිස් මියනවත් එක්කම පේනවා කේටි වැද වැටෙනවා. හැබැයි එවුනත් ඇගේ ෆෑන්ස්ලා මෙතනට වෙල්ලා හතර පැත්තට කොඩියක් ඇදලා ඇය වැටෙන එකෙන් බිර ගන්නවා. කවුන්ඩවුන් එක බිඳ වුණාට පස්සේ කේට නොයල්ල බදාගෙන මෙන් යාට පොරොන්දු වෙනවා තෑගි මුදලෙන් ඇය මෙයාට 150ක් දෙනවා කියලා. නොතරයි කට්ටේ මෙතනට ඇවිල්ලා ඇය තමයි තරගයේ ජයග්‍රාහකයා කියලා සමරනවා. අර බිලියන ගානක චෙක් එක දෙනවා ඇයට. මේක සිද්ධලා මාස 6කට පස්සේ පේනවා ගොඩක් චැරිටිස් ආරම්භ කළා තිනවා කියලා. නොයල් අපරාජයේ බෝ පීසකඩයක් දාන්න නැතුවත් පේනවා යාට කොපිරයිට් වලට නඩුවක් වැටෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ දෙන්නා සුපර් යාට් එක වැකේෂන් එකක් යනකොට චිත්‍රපටය අවසන් වෙනවා.